ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තෙවන අවසන් ටෙස්ට් තරගයේ තෙවන දිනේ ඊයේ නිමාවට පත් වුණේ තරගයේ ජයග්‍රහණය පිළිබඳ ඉහළ බලාපොරොත්තු ශ්‍රී ලංකාවට හිමි කර දෙමින්. දිනේ නිමා කරන විට සිය දෙවන ඉනිමේදී ලකුණු 219ක ඉලක්කයක් හමා යමින් සිටි ශ්‍රී ලංකාව එක් කඩුල් අද්දවි ලකුණු 94ක් ලබා සිටියා. ඒ අනුව ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 125ක් පමණක් ලබා ගත යුතුයි. මේ අතර ඊයේ දිනේදී සුපිරි වාර්තා රැසක් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පිහිටුවීමට සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකීය ටෙස්ට් ක්‍රිකට් වංශකතාවේ අඩු මිනිම සංඛ්‍යාවකින් 50ට වඩා වැඩි ඉනිම් 7ක් සම්පූර්ණ කළ ප්‍රතිකරුවා බවට පත්වීමට කමුදුමෙන් නිසමත් වුණා. ඔහුට මේ සඳහා වැය වූයේ ඉනිම් 10ක් පමණයි. මීට අමතරව එම වාර්තාව සිය මුල් ටෙස්ට් ඉනිම් 14දී ලකුණු 50ට වඩා ඉනිම් 7ක් වාර්තා කළ චන්දිමාල් මලින්ද වර්ණපුර සහ රෝයි ඩයිස් අතරද සමව පැතුණා. තවද ඉංගලන්තයේ පැති ටෙස්ට් තරගාවලියකදී ශ්‍රී ලංකා නායකයෙකු විසින් වාර්තා කළ 50ට වඩා වැඩිම ඉනිම් සංඛ්‍යාවක් වාර්තා කිරීමට ධනංජය සිල්වා සමත් වුණා. ඒ අනුව ඔහු මේ වන විට මෙවර එංගලන්ත තරග සංචාරයේදී ලකුණු 50ට වඩා ඉනිම් අවස්ථා තුනකදී ලබා ගැනීමට සමත් වුණා. ඇන්ජලෝ මැතිව්ස් 2014 වසරේදී අවස්ථා දෙකකදීද, ටීඑම් ඩෙන්සන් 2011 වසරේදීද, මහේල ජයවර්ධන 2006 වසරේදීද, දුලීප් මෙන්ඩිස් 1984 වසරේදීද අවස්ථා දෙක බැගින් එම කඩේම පසුකර යාමට සමත් වුණා. එංගලන්තයට එරේ ටෙස්ට් තරගාවලියකදී ආසියානු පිතිකරුවෙකු විසින් අංක 7 ස්ථානයේ ක්‍රීඩා කරමින් වැඩිම ලකුණු ලබා ගැනීමේ වාර්තාව කමුදු මෙන්ඩිස් පිහිටුවීමට සමත් වුණා. ඒ අනුව කමුදු මෙන්ඩිස් මේ වන විට ලකුණු 263ක් වාර්තා කර තිබෙනවා. මේ දෙවන ස්ථානයේ පසුවන රවීන්ද්‍ර ජඩේජා 2021 වසරේදී ලකුණු 260ක්ද, 2011 වසරේදී එම්.එස්. ධෝනි ලකුණු 220ක්ද ලබාගෙන තිබෙනවා. දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරගයක සිවුවන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට සමත් වුණා. ඒ කුමාර සංගක්කාර පසුකර යමින්. ඒ අනුව දිමුත් කරුණාරත්න මේ වන විට ලකුණු 1967ක් සිවුවන ඉනිමේ වාර්තා කර තිබෙනවා. කුමාර සංගක්කාර ලකුණු 1963ක් වාර්තා කර තිබෙනවා. පෑම් පෑ අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම නිවැරදි ක්‍රිකට් තොරතුරු ඉක්මනින් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.